වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ ජීවිත තුනක් අහිමි කරමින් සිදු වූ නායාම ඊට ආසන්නයේ ගල් කඩන ස්ථානයක් පවත්වාගෙන යාම බලපෑ හැකි බව පෙර දින විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශය පවසනවා. මේ අතර නායාමෙන් අතුරුතනව සිටි පාසල් සිසුවාගේ දේහය සොයා අද දිනෙත් මෙහෙයුම් ක්‍රියාත්මක කරනද එය සාර්ථක වූයේ නැහැ. කලන පැතුම් සොයා අද දිනෙත් යුද හමුදා නිලධාරීන් පස් ගල් පීරද්දී තම පුතු නොමැතිව ඔහුගේ මව්පියන් මෙන්ම ඥාති සොහොයුරියත් අවසන් ගමන් ගියා. ඒ ප්‍රදේශවාසීන්ගේ සෝසුසුම් මැද්දේ අතුරුතන්ව සිටින 16 හැවිරිදී කලන පැතුම් අද අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියා. අවසන් කටයුතු සඳහා දේහයන් රැගෙන යන අතරතුර වලපනේ පදිය පැලැල්ල ප්‍රධාන මාර්ගයේ දේහ තැන්පත් කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවකද නිරත වුණා. එහිදී ගම්වාසීන් පෙන්වා දුන්නේ මෙය බැලූ බැල්මට ස්වභාවික විපතක් ලෙස පෙනුණද ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන යන ගල් කඩන ස්ථානය මෙම නායයාමට හේතු වූ බවයි. එතන දේශපාලන හත්යක් කරගෙනවා. ගල්වල කියන එක නවත්තලා අපිට සාධාරණව ජීවත් වෙන්න පුළුවන් වපසරියක් හදලා දෙන්න ඕනේ. ප්‍රබල අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ අමාත්‍යවරයාට මෙතන තියෙනලු අක්කර 10ක්. මයි ගෙදරක් දැන් පිපුරුම් ගිහිලා මේ දක්වා ක්‍රියාමාර්ගයක් නැහැ. ගල්වල තහනම් කරන්න ඕනේ. ගල්වල අනිවාර්යෙන්. මේ ගල්වල 2015 විරුද්ධ වෙලා ගල්වල නතර කරලා තිබ්බේ. පස්සේ අලුත් සභාවත් එක්ක තමයි ඒක නැවත අප පටන් ගත්තේ. අපේ නම් කිසිම සහයෝගයක් තිබ්බේ නැහැ. අපි ওই ගල්වල පටන් ගැනීම සම්බන්ධයෙන් සභාව සභාපති අපි දැනුම් දීලා තියෙන්නේ මෙතන අවශ්‍ය බලපත්‍ර ලැබිලා තියෙනවා කියලා තමයි අපි දැනුම් දීලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පාර්ශ්වයක් වන වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති අජන්ත හිත්තැටිය මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී අප උත්සාහ කළද ඔහු ඊට ප්‍රතිචාර දැක්වුවේ නැහැ. කෙසේ වෙතත් ඔහු අද මියගේ පුද්ගලින්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියා. මෙතන මේ මලපට්ටාව ප්‍රදේශයේ එහෙම ආපදා තත්ත්වයක් ඇති වෙයි කියන වගට අපිට ලක්ෂණයක් පහළ නොවුණු ස්ථානයක්. අපේ බැලූ බැල්මට හිතෙනවා ගල්වැලේ පිපුරීම් වල ඍජු සම්බන්ධයක් සමහර විට බොහෝ විට තියෙන්න ඉඩ තියෙනවා. දැන් ආයෑම ඒ ගල්වලට ආසන්නවම සිද්ධ වෙච්ච නිසා ගල්වලේ ඍජු අවදානම නිසා පැමිණිලි ඇවිත් තිබුණා. ඒ අයගේ පදිංචියට නුසුදුසු තත්ත්වයක් එක්ක ගල්වල සහ සමාගම් අතර යම්කිසි ගිවිසුම් ගතවීමකින් ඒ අයට වන්දි ගෙවීමක් ඒ අදාළ සමාගමෙන් කෙරලා තියෙනවා කියලා තමයි අපිට තොරතුරු ලැබුණේ. නායාමෙන් විනාශ වූ නිවසට ඉහලින් මීටර 100කට නුදුරින් මෙම ගල් කඩන ස්ථානයේ පිහිටා තිබූ අතර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ 2007 වසරේදී මෙම ප්‍රදේශය දැඩි නායාමයේ අවදානමක් සහිත ප්‍රදේශයක් ලෙසට හඳුනාගෙන තිබූ බවයි. ඒ අනුව ඔවුන් මියගොස් සිටින පවුලේ අයට පවා එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබුණා. එසේනම් එතරම් අවදානමක් පවතින ස්ථානයක ගල් කඩන ස්ථානයක් පවත්වාගෙන යාමටත් පිපුරුම් සිදු කිරීමටත් එම ආයතනයේම අවසර ලබා දුන්නේ කෙසේද? දැනට නාරන්තලාවේ මේ සිදුවීම පාංශු විස්තරයක් පිහිටි පාංශු විස්තරයක් එහි ජීර්ණයේ පිහිටි පාංශු විස්තරයේ මත එහි ජීර්ණයේ වූ පාංශු විස්තරයේ විස්සා යමින් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඊට යාබදව පවතින ඔය කියන ගල්වල හේතුවෙන් මෙතෙන්න ඇති වෙන්න පුළුවන් ප්‍රධානම බලපෑම තමයි භෞතික ඇති වෙන්න පුළුවන් බලපෑම තමයි දෙදරුම් තත්ත්වයන්. එතකොට මේ දෙදරුම් තත්ත්වයන් පිළිබඳ වෙනම අධීක්ෂණය කිරීමට රාජ්‍ය ආයතන තිබෙනවා. එම නිර්දේශන් පදනම් කරගැනීමෙන් තමයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය අදාළ ව්‍යාපෘතීන් සඳහා නිර්දේශයන් ලබා දෙන්නේ. එතකොට දැන් අපි දන්නවා දැන් මේ ගල්වලත් මේ නායයි ස්ථාතක আদি 50ක වගේ බොහොම කෙටු පාසලක් තියෙනවා. එම දෙදරුම් තත්ත්වයන් නිසා මෙතන පාෂාණ බුරුල් වීමට යම් හැකියාවක් තිබුණද නැද්ද කියන එක තමයි අපිට බලන්නට වෙන්නේ. කෙලින්ම හරියටම ප්‍රකාශයක් කරන්නට බෑ මේක නිසා මේක වුවාද කියන එක. ඒ පිළිබඳව හරිය විදියට සංඛ්‍යාත්මක අගයන් සහිතව ඉදිරියේදී අපිට අධ්‍යයනය කළොත් ඕනෙම කෙනෙක්ට ඒක හොයාගන්න පුළුවන් මේකෙන් බලපෑමක් වුණාද කියන එක. පරිදිමත් විදියට වෙඩිපි පිසිටනවා කියලා පැමිණිලි ඇවිල්ලා තියෙනවාද මේ? ඒකෙන් ඇවිත් තිබ්බා. ඊට පස්සේ ඉන්වෙස්ටිගේෂන් එකක් කරා GSMB එකත් එක්ක. GSMB එකත් එක්ක කරලා තමයි ආයේ පස්සේ එහෙම ভাইබ්‍රේෂන් එකක් නැහැ කියන එක එක දීලා තිබ්බේ ඒකට. ඩිප් ත්‍රෝප් එක දිගේ නායෑම බොහොම සුලබයි ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම. මේ ගල්වලක් තියෙනවා කියලා කියන්නේ තව දුරටත් මේ පාෂාණ තට්ටු අතර තියෙන බැඳීම දුර්වල වෙන්න හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ වරින් වර සිදු කරන මේ පුපුරවා හැරීම නිසා තමයි පාෂාණ හෙළවීම නිසා මේ පාෂාණ තට්ටු අතර තියෙන බැඳුම ලිහිල් වෙලා තියෙන්න පුළුවන්.
මැටිහැදීම ක්‍රියාත්මක වැඩි කාලයක් තිස්සේ මේ වගේ වෙන්න වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා වර්ෂාවත් එක්ක ජලය එකතු වුනහම පහළට තියෙන බර, පහළට තියෙන ලිසලා යෑමේ හැකියාව වැඩි වෙනවා. ඒක නිසා මේ විදිහේ නායම් සිදු වුණා කියලා මම විශ්වාස කරනවා. දේශපාලඥයින් මැදිහත් වීම මත අති දැවැන්ත පස් ජාවාරම සහ ගල් ජාවාරම සිද්ධ වෙනවා. ඒ තත්වයක් තමයි වලපනේ ප්‍රදේශයේ මුන්වත්ත ප්‍රදේශයේ ඊයේ දවසේ සිද්ධ වුණේ. ඔය නිවසට මීටර් 50ක් නුදුරින් තමයි ගල් කුලිය තිබුණේ. දැවැන්ත ගල් ජාවාරමක් තිබ්බා. දිගින් දිගටම ප්‍රදේශවාසීන් අනතුරු ඇඟීම් සිද්ධ කරා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් ඒ වගේම පොලිස් නිලධාරීන්ටත් වැදගත්ම කාරණා තමයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විසින් මේ නිවසට තුනිවේදනයක් නිකුත් කරන මේ නිවසේ රැඳීන්න එපා මේ කන්ද අවදානම් කියලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හෝ අපදා කළමනාකරණ නිලධාරීන්ට කියන්න බැරි වෙලා තියෙනවා. ඊට මීට 50ක් විතර නුදුරින් පිහිටි මහ විශාල දේශපාලඥයින්ගේ හස්තයක් මත ක්‍රියාත්මක වෙන ප්‍රාදේශීය දේශපාලඥ සහ ජාතික දේශපාලඥයින්ගේ දෙදෙනෙක්ගේ ඒ එක රංචුවකගේ බලපුළුවන්කාරකම හරහා මෙහෙවන මේ ගල් කුලිය නතර කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. 100%ක් ඉතාමත්ම පැහැදිලි මේ නායාමට ප්‍රධාන හේතුව මේ ගල් කුලිය කියන එක. ඒ නිසා මේ දේශපාලඥයෝ ජාතිය හමුවේ ගෙනල්ලා වරදකාරයන් හැට ගෙනල්ලා ඔවුන්ට ජාතිය හමුවේ දඩුවම් ලබා දිය යුතුයි.